එපමණකුත් නොව පීඩා විඳීමෙන් ඉවසිල්ලද ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමින් බලාපොරොත්තු වීමද උපදින බව දැන අප විඳින පීඩාවලදීත් ප්‍රීතිමත් වෙමු. බලාපොරොත්තුව ලැච්ඡාවට නොපමුණුවන්නේය. මක් නිසාද අපට දෙන ලද ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරවන ලද්දේය. රෝම පස්සන පරිච්ඡේදයේ 3-4-5 යන පද අද දවසේ ඔබගේත් මගේත් ආශිර්වාදයයි. අද දවසේ ආශිර්වාද වචනය ඔබගේ පාදයට පහනා ඔබගේ මහවතට එළියක් වන්නට යනවා. ජීවමාන දෙවි සමිඳුන් තුල ඔබට ආශිර්වාදමත් දවසක් වේවා දරුවනි. අද දවසේ වචනේ අපිට කතා කරනවා පීඩා විඳීම තුල ඉවසිල්ල. අපිට පීඩාවක් එනකොට ඉවසිල්ල නැති වෙලා යනවා. බලාපොරොත්තුව නැති වෙලා යනවා. මොනවද මට මේ උනේ කියලා අපි සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. නමුත් ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා පීඩා විඳීමෙන් ඉවසිල්ලෙනවා. ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමින් බලාපොරොත්තු වීමද උපදින බව දැන. දරුවනේ මොකද්ද බලාපොරොත්තුවේ සහතිකය? ඇදහිල්ල. ඉවසිලිවන්තකම වෙනකොට අපිට ඒ ඇදහිල්ල කියලා අපේ ජීවිතයේ ඇදහිල්ල කියන ඒ හැඟීම අපි අදහනවා. නෑ කමක් නෑ මොන පීඩාවෙදිත් දෙවියන් වහන්සේ මල් ළඟ ඉන්නවා. මං අසරණ වෙන්නේ නෑ. මොකද මගේ සරණහා ශක්තිය මගේ උපකාරයano මා ළඟ ඉන්නවා. අන්න බලාපොරොත්තුව උපදින බව දැන. අප පීඩා අපි විඳින පීඩාවලදී අපි ප්‍රීතිමත් වෙනවා. ඒ කියන්නේ ඔබ ප්‍රශ්නෙක ඉන්නකොට කෑක ගහ හූතියදී හිනාවෙන එක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. පීඩාවක් අහ වෙලාවේ කඩාගෙන වැටිලා කෙනෙක් දකිනකොට එපා වෙන තරම් අපි ජීවිතේ පහත්තු වැටිලා ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. අපි පීඩාවලදී ප්‍රීතිමත් වෙනවා කියලා කියන්නේ අපි ඒ තුල ශක්තිමත්ව නැගී සිටිනවා. පීඩාව තියෙනවා ඒත් කොහොම හරි යනවා කියන බලාපොරොත්තුව, ඒ බලාපොරොත්තුවේ සහතිකය ඇදහිල්ල අතැතිව අපි ඉදිරියට යනවා. මක් නිසාද? අපට දෙන ලද ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරවන ලද්දේය. ඒ ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපේ හදවත් තුළ වගුරවලා වක්කරලා තියෙනවා. එහෙනම් ඒ ප්‍රේමය, ඒ වකුරවන ලද ප්‍රේමය කරන කොටගෙන අපි සියලු කාරණාවලදී ඉතායිව සිලිවන්තව කායිකවත් බහින් බස්වීමකට වෙන්න යන්නේ නැහැ. අපි ජීවිතය ගැන අවතක්සේරු කරගන්නේ හොඳ ඉවසිල්ලක් ඇතුව සහතිකකම ඇදහිල්ලෙන් යුතුව බලාපොරොත්තුව අතේ තියාගෙන අපි ජීවත් වෙනවා. මොකද බලාපොරොත්තුව ලැජ්ජාවට නොපමනුවන්නේය. හාලෙලුයා. එසේනම් අද දවසේ ආශිර්වාද වචනය ඔබගේ පාදයට පහනක් නොවේද? ඔබගේ මාවතට එළියක් නොවේද? ස්වාමින් වහන්සේ අද දවසේ ඔබගේ හදවතට කතා කරනවා. බලාපොරොත්තුව ලැජ්ජාවට නොපමනුවන්නේය. මක් නිසාද? ශ්‍රද්ධාන්මයන් වහන්සේ කරන කොටගෙන අපගේ හදවත් ප්‍රේමයෙන් උත්තුරවලා තියෙනවා. එහෙනම් මොන පීඩාවෙදිත් ඉවසිලිවන්තකම අපි බලාපොරොත්තු අතේ තියාගෙන ජීවත් වෙන සෙනඟක් වෙමු. හාලෙලුයා. අද දවසත් ඔබට ආශිර්වාදමත් සුබම සුබ වාසනාවන්ත අනර්ග දවසක් වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන්.